ආපු සිවුරු ඒසිය පුදාලා කියනවා රට බාර ගන්න එවුන් නෑලු. යකෝ රට බාර ගන්න එවුන් මොන් තරම් මෙතන ඉන්නවා. දැන් හාමුදුරුවෝ කියනවා 69 ලක්ෂේ පාරට බස්සනවා කියලා. යකෝ මමත් 69 ලක්ෂේකේ. උබල වගේ සිවුරට වහල් වෙච්ච හොරු නෙවෙයි. උබල දැනගනි මම හොඳ බුද්ධාගංකාරෙක්. උබල ගෑනු එක්ක පුදියන්නයි විස්කි බෝතලේට ඇඹරෙන උබලා. ආයිබෝන් කොල්ලනේ එන්න පරක් වුණා. ඒ වුණාට අපි ආවා. හදවතින්ම ශ්‍රී ලාංකිකයි. මේ නාකි මයින්ට අපි කියන්නේ කුන්ටිකාරේන ඵලයන් කියලා. ඊයේ ඉත්තෑ කන්දේ හාමුදුරුවෝ රාවණා බලකායි කියන සිවුරු දාගත්තු හොරා තව හාමුදුරුවෝ ටිකක් මේව කරගෙන බොරු ඩෝඩාවෙන් අර මේ කවුද ඩෑන් කියන හොරයි ආවා මෙතන කාදිරතුමාටයි අපේ සන්නස්කල මහත්තයටයි මේ බොරු කරනවා ජාතිවාදය උස්සන අරේ මේ කියලා යකෝ උඹලා තමයි ජාතිවාදය උස්සන්නේ උඹලා තමයි මේ රටේ හික්මීම කියන දේ නැති කරේ උඹලා උඹලා ගෑනු එක්ක බුදියන්නයි විස්කි බෝතලේට ඇඹරෙන උඹලා උඹලා කොහොමද කියන්නේ මෙතන හැම ජාතියෙම බැහැලා ඉන්නෝ මෙතන එක එක්ක උඹලා වගේ නිකමෝ නෙවෙයි උඹලා වගේ සිවුරට වහල් වෙච්ච හොරු නෙවෙයි උඹලා දැනගනි මම හොඳ බුද්ධාගංකාරෙක් බුදුහාමුදුරුවෝ කියලා තියෙන උඹලට කෙලෙස් 1544ක් තියනවා කියලා අපිට කියලා තියෙන පන්සිල් පද පහයි රකින්න කියලා උඹලට ඕවා ගෙවන්න ගියාම ලේසි වෙන්නේ නැහැ යකෝ උඹලා මහයුන්ට කියපංගෝ බල බල මොකද ඔච්චර දඟලන්නේ මේ මේවා ගෙවා ගන්න බැරුව මේ දීලා ඵලයන්ගෝ උඹලට අත්තරින්න බෑ යකෝ හාමුදුරුවෝ කියන්නේ සියලු දේවල් අත්තරිනේ උන්ට හාමුදුරුවෝ තේරුම් ගනින් ඒක බල මහා සංඝනායක හාමුදුරුවෝ උන්ගේ ඇඳිවත ගලවන්න ඕන ඔක්කොටම කලින් මේ රට කෑවට උන් වග කියන්න ඕන නිරපරාදේ නිකන් අරගලේ ඉන්න ලස්සන මිනිස්සුන්ට ලස්සන හදවත් තියෙන උන්ට බයින්න එපා ඒව කැතයි උඹලට ඕව ගෙවන්න ගියාම ලේසි වෙන්නේ නැහැ අපි පොඩි කාලේ කියලා තියන්නේ අපේ සීයා අපි වැරද්දක් කරොත් යකෝ උඹලට හයක් හතරක් තේරෙන්නේ නැද්ද කියලා හයක් කියන්නේ දිව්‍ය ලෝක හතරක් කියන්නේ සතර මහා පාය ඒ කියන්නේ අපි මේ මැද తాවකාලික නවාතනකට ඇවිල්ලා තියෙන්නේ හැබැයි මහින්දල වගේ ගෝටල වගේ අවුරුදු 7-800ක් ජීවත් වෙන්න ආපු උන් නෑ මේකේ මේකේ ඇවිල්ලා තියෙන්නේ හොඳ ආකල්ප තියෙන හොඳ මිනිස්සු උඹලා ඒව ඔක්කොම කෑවා ඒවට උඹලා තනිකර වග කියන්න ඕන දැන් හාමුදුරුවෝ කියනවා 69 ලක්ෂේ පාරට බස්සනවා කියලා යකෝ මමත් 69 ලක්ෂේකේ උඹලා කොහොමද ගියාම පාරට බස්සන්නේ උඹලා රංජන් රාමනායක හිරේ යන්න කලින් උඹලා මිරිහාන පොලිසියේදී උඹලා ඇඹරිච්ච හැටි අපි දැක්කා උඹලා බලු කේන්දරි සිංහනාද විතරයි එච්චරයි මට කියන්න තියෙන්නේ මම කියනෝ සිරස දෙරණ ඔය කවුද සිරස දෙරණ හිරු හැම මාධ්‍යයටම කියනෝ අර ස්ටාර්ල මේ ස්ටාර්ල තෝරන්න එපා මේ ඉන්නේ හොඳ තරුණ ජවය මේ හොඳ තරුණ සම්පත ගෙනෙල්ලා නව සොයා ගැනීම ස්ටාර්ල ගෙනල්ලා පේතන් බලපත්‍ර ගෙනල්ලා අපේ රටේ නව සොයා ගැනීම කරන කොල්ලෝ ගෙනල්ලා රටට ආයෝජකය ගෙනල්ලා එතකොට මේ රට ගොඩ ගන්න එක ගේමක් නැහැ මගේ ගාව ඉන්න ඔය ඉවත දාන ප්ලාස්ටික් ක්‍රෙඩි ටයර් වලින් ඩීසල් පෙට්‍රල් හදන්න පුළුවන් කොල්ලෙක්. එතකොට කඩවත ඉන්න මං දන්න මිනිස්සෙක් අපි කියන මැෂින් එක කිව්වම ඒ මිනිස්සයාට ඔළුවට දෙන්න විතරයි වුණේ ඒ මිනිස්සයා හදනවා. ඒ ඉලෙක්ට්‍රික් පැත්ත කරන්න පුළුවන් කොල්ලෝ ඉන්නවා. ලංකාවේ තමයි හොඳ වැඩෝ ඉන්නේ. උඹලා කාලකන්ණියෝ උඹලා ආසයි මේකෙ කෙල්ලෝ ටික බඩු වෙලා කොල්ලෝ ටික කුඩ්ඩෝ වෙනවට. ඒක මීට පස්සේ ආයේ වෙන්නේ නැහැ මේ රටේ තියෙන තරුණ ජවය සිංහල දෙමළ මුස්ලිම් කියන සියලුම දෙනා දැන් එකතු වෙලා ඉවරයි උඹලයි බොරු බයිල ඉස්සර සම්ප්‍රදාය සමග ප්‍රියා සූර්යසේන සම්ප්‍රදාය සමග හෙන්රි කල්දේර අන්න ඒ වගේ තමයි උඹලා හැම පාරකම මොකක් හරි පිටපතක් ගෙනල්ලා උඹලා බොරුවෙන් ඡන්දේ ගන්නවා ඒව මෙදරින් මෙහාට ඉවරයි උඹලා තේරුම් ගනින්නලා උඹලාට මේව ගෙවන්න ගියාම අපිට බලන්න බැරියයි ගොඩක් දේවල් නාකි මයින්ට මම කියනවා එක්කගෙන ඵලයන් තව අර ආපු සිවුරු ඒසිය පුදාලා කියනවා රට බාර ගන්න එවුන් නෑලු යකෝ රට බාර ගන්න එවුන් ඕන තරම් මෙතන ඉන්නෝ ඕන තරම් ඉන්නෝ හොද බලගේ බඩවල් බැලුවම බලට බිම පේන්නේ නෑ බලයි පේන්නේ බඩ බල බලන්නේ බඩ ගැන විතරයි මේ දේශය ගැන බලපල්ලා තාවකාලික නවාතනක් කියලා හිතාලා බුදුහාමුදුරුවෝ කියලා තියෙන මිනිසාගේ පරම යුතුකම මිනිසාට සේවය කිරීමයි කියලා. යකෝ උඹලා කරන්නේ උඹලගේ પરම්පරාවල් හදාගන්න එක. පිටකොටුවෙත් ඉන්නෝ උඹලට සල්ලි ඕන තරම් වියදම් කරන හාල් මාපියාකාරෝ, පෝර මාපියාකාරෝ, සීනි මාපියාකාරෝ උඹලා උන් විතරයි රකින්නේ. යකෝ මේ පාර පොඩියුන්ට කන්න දෙන්න විදියක් නැතුව ගොඩක් මිනිස්සු දුක් විඳිනවා. උඹලා අනිවාර්යෙන් වග කියන්න ඕන මේවට.
බලන්න මේවා ඒ මිනිස්සු හූල්ලන හූල්ලන විනාඩිය තත්පරයක් පාසා බලාගේ මරණ මංචකේ ලං වෙනවා දැන් දෙවියන් වහන්සේ උඩ සෝබාදහම නඩු වහන්න aran තියෙන්නේ දැන් උඹලට බේරෙන්න තියෙන්නේ උඹල කරපු පින් දාලා විතරයි උඹල කරපු පින් මොනවද කියා බලලා හැමදේම පින් නැහැ උඹල කරලා තියෙන්නේ පව් විතරයි මං කියනවා මේ ජවය කොහොම මේ එකන් යන්න ඊයේ පෙරේද කතා කරලා තියෙනවා දැන් මනාකි මයිනා පොල්ලෝ ටිකට සාකච්ඡා කරන්න එන්නේ කියලා මොකටද යන්නේ සාකච්ඡා කරන්න යකෝ උඹලගේ පව් අපි අදින්නද නාමල්ලට සැප ගන්නයි මේ කොල්ලෝ ටික දුක් විඳින්නයිද නෑ එපා අනිවාර්යෙන් අපි අපේ අරගලේ අපි කරනොමයි මේක නවත්තන්න එපා කොල්ලනේ මේක කරගෙන යමං ඇඟෙන් ඇටයක් ගියත් මමත් ඉන්න උඹලත් එක්ක ජය වේවා